Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව. ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මෙරට ජනතාව අතර කුසගින්න සහ දුප්පත්කම පැතිරීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් බව Amnesty International ආයතනය වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සෞඛ්‍ය, ආහාර හා සමාජ ආරක්ෂණ අයිතීන් සුරකීම පිළිබඳව ඔවුන් සකස් කළ මේ වාර්තාව පිටු 57කින් සමන්විතයි. එහි දැක්වෙන්නේ මෙරට ආහාර ද්‍රව්‍ය මිල ගණන සැලකීමේදී වසරක් තුල බිත්තර මිල 124.1%ද පරිප්පු මිල 185.9%ද අර්ථාපල 125.3%ද සීනි මිල 151.1%ද ඉහළ ගොස් ඇති බවයි. පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට ඖෂධ මිල 140කින් ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දුන් අතර අගෝස්තු මාසයේ වන විට ජීවිත ආරක්ෂක ඖෂධ දෙකක් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 188ක හිඟයක් පැවති බවද අදාළ වාර්තාවේ සඳහන්. අත්‍යවශ්‍ය ශල්‍ය උපාංග 2724ක් හිඟව ඇති බවද Amnesty International වාර්තාවේ දැක්වෙනවා. Million higher the Shimadekak, Enam Chanagahanin, Sitavisi Attakan, Dedi Ahar, Anarakshita Bahavin Pilinababa, Pavasana, Amnesty International Vartavis on Hanwane, Million Pai the Shimahatakata, Enam Chanagahanin, Hatarin Ekakata, Manushia Dhar Avashababai, Miratelamaman the Potion, Ihilama Sampandin, Vartavi Pariche Dakwinker at the Athara, Ehidakwine, Ihilana Lamaman the Potion, Magin, Dirkakali in the Balapamak, Ethikaranababai, Mivasare, Jurima Sevanavita, Columba Richway Aralama Ruhalata Atulukala, Lamungin Pahin Ekak, Una Potion in Pelunu. Amnesty International වාර්තාව පෙන්වා දෙනවා.